යුක්්‍රේන හමුදා විසින් රුසියාවට මැතුළුවී එල්ල කළ අනපේක්ෂිත ප්‍රහාරයක් පිළිබඳව විදේශ මාධ්‍ය අද තොරතුරු අනාවරණ කර තිබෙනවා. මෙලෙස ඔවුන් ඇතුළුවී ඇත්තේ රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයටයි. රුසියානු වාර්තා උපුටා දක්වන විදේශ වාර්තාවලට අනුව යුක්්‍රේන හමුදා බටයින් සිය ගණනක් දේශ සීමාවේ සිට කිලෝමීටර 10ක් දුරට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ඒ සඳහා යුද ටැංකි 11ක් සහ සන්නද්ධ වාහන 20කට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. 2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්රේනය විසින් රුසියාව ආක්‍රමණය කිරීම අතිශය දුර්ලභ සිද්ධියක් බව සඳහන්. පවතින තත්ත්වය සලකා රුසියාවේ කර්ස්ක් ප්‍රදේශයට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි සිටි දහස් ගණනක පිරිස ඉවත් කර ඇති අතර පිටස්තර නගරවලින් වෛද්‍ය කණ්ඩායම් කැඳවීමටයි පියවරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් ප්‍රහාරයෙන් රුසියාවට සිදු වූ හානි පිළිබඳ නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ. එහෙත් මෙම ප්‍රහාරය රුසියාව ප්‍රකෝප කරවන ප්‍රහාරයක් වනු ඇති බවටයි විදේශ මාධ්‍ය පැවසුවේ. කෙසේ වෙතත් ඇමරිකාව පවසා ඇත්තේ යුක්රේනය විසින් රුසියාවටම ඇතුළු වී ප්‍රහාරයක් එල්ල කරන බවට තමන් නොදැන සිටි බවයි.